සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම. තෙරුවන් සරණයි. අපි මදාම උදෑසන අපේ සිත තුළ විවිධ කුසලතාවයන් වගා කරගනිමින් වර්ධනය කරගනිමින් ආධ්‍යාත්මික ශක්තිය ප්‍රගුණ කරගැනීමේ අභ්‍යාසයක නියැලිලා අපි පුරුදු වෙලා තිබෙනවා අපේ දවස පටන් ගන්න. මේ වෙනකොට අපි දෙවෙනි වටේ ආරම්භ කරලා දින 30කට වැඩි අපි කරගෙන තිබෙනවා. අඛණ්ඩව කරගෙන යනවා. ඉතින් ඔබ තාමත් රැඳී සිටින්නේ මෙහි ප්‍රතිඵලය ඔබේ ජීවිතයට මනාව දැනෙන නිසා කියන එක මම විශ්වාස කරනවා. අපි ටිකක් වෙනස් විදිහට විග්‍රහ කරලා බැලුවොත් බුදුදහම කියලා අපි සාම්ප්‍රදායිකව දකින දේ සාම්ප්‍රදායිකව දන්න දේ බොහොම පටුවටයි අපට ඒ දේ ඒක පවතින්නේ. අපි පින්කම් කියලා කරන කොටසක් තිබෙනවා. ඒ දේවල් ඇත්තටම සංස්කෘතියක් එතන තියෙන්නේ. අපි පුද පූජා කරන දේවල් තිබෙනවා. එතන තියෙන්නේ බොහෝ වෙලාවට ආගමක්. බෞද්ධ දර්ශනය කියන්නේ සංස්කෘතියනුත් එහාට ගිය ආගමනුත් එහාට ගිය වටිනා දෙයක්. ඔබ අහලා ඇති බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සඳහා උන්වහන්සේ දස පාරමී ධර්මයන් සපුරා ලුවා කියලා. දස පාරමී කියලා කියන්නේ මොකක්ද? දස පාරමී කියලා කියන්නේ අපේ ජීවිතේ ලබන සුවිශේෂී වූ කුසලතාවයන් නිපුණතාවයන් 10. ඒක ඔබට තවදුරටත් තේරුම් ගන්න පුළුවන් වේවි. කුසල් කියලා කියන්නේ කුසලතාවයක් කියන එක. කුසල් කියලා තියෙන්නේ කියන්නේ කුසලතා කියන එකයි ඒකේ අර්ථය. කුසලතාවයක් කියලා කියන්නේ හැකියාවක්. මම සරලව විග්‍රහ කරනවා. දක්ෂතාවයක්. අපි අපේ සංස්කෘතිය තුළින් භාවිතය තුළින් ආගම තුළින් අපට කුසලතා වර්ධනයක් සිද්ධ කරනවාද? අපි තුළ නිපුණතා වර්ධනයක් සිද්ධ කරනවාද? අපි තුළ ආකල්පමේ වෙනසක් සිද්ධ කරනවාද? අපි තුළ ඒක ඔබ කල්පනා කරලා බලන්න. දැන් ඔබට තේරෙනවා ඇති හිත දියුණු කරගෙන දියුණු කරගෙන දියුණු කරගෙන යනකොට මේකට උවමනා වෙන්නේ ආධ්‍යාත්මික කුසලතාවයන් කියලා.
අපේ හිත තුළ විවිධ කුසලතාවයන් තිබෙනවා. මෙන්න මේ කුසලතාවයන් තමයි අපි ප්‍රගුණ කරන්නට ඕන, ප්‍රායෝගිකව පුහුණු කරන්නට තියෙන්නේ. මේ කුසලතාවයන් තුළින් තමයි නිර්වාණය කියන එක කරා ඔබට යන්නට පුළුවන්. ඒක ප්‍රාර්ථනා කරාට ලැබෙන එකක් නෙවෙයි. ප්‍රාර්ථනාවක් ඕන. හැබැයි ඒක කුසලතා ටික වර්ධනය කරගන්නට ඕන. දැන් අපේ සාමාන්‍ය ජීවිතේ තෝකම නෙමෙයි දෝන වෙන්නේ සාර්ථකත්වය. අපේ සාමාන්‍ය ජීවිතේ සාර්ථකත්වයට අපට ඕන අපිට තියෙනට ඕන අරමුණක්. ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා කුසලතාවයන් තියෙනට ඕන. නැතු අරමුණක් තියාගෙන ඒ අරමුණ වෙනුවෙන් හිත හිතා හිටියට හරියන්නේ නැහැ. ඒක හරියට ලොතරැයියක් අරගෙන පළවෙනි දිනම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේ. නිවන කියන්නේ එහෙම එකක් නෙවෙයි. ජීවිතයේ සාර්ථකත්වයේ සාර්ථකත්වය කරා යනවා කියන්නේ එහෙම එකක් නෙවෙයි. අපි දිනපතා ඒ අරමුණට උවමනා කුසලතාවයන් වර්ධනය කරගන්නට. එන්නේ කුසලතාවයන් එක්ක තමයි අපි ජීවත් වෙන්නට. ඉතින් මෙන්න මේ දේ හඳුනා ගත්තොත් අපිට මේ ජීවිතේ විතරක් නෙවෙයි සංසාරයම ජය ගන්නට පුළුවන් වෙනවා. කොහොමද? එදා පෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සිංහනාද කරේ යම්සේද, ආන් එසේ ඔබටත් මටත් අපි සියලු දෙනාටම දවසක සිංහනාද කරන්නට අවස්ථාව උදා වේවි. මම මේ සත් මං මේ ඉපදුනේ අන්තිම ඉපදීමයි කියලා කියන්නේ. ඒකට වමනා පාර අපි ක්‍රමානුකූලව පියවරෙන් පියවර ඉස්සරහට මෙහෙම සකස් කරගෙන යමු. එහෙමනම් හොඳට තේරුම් ගන්න තියෙන දේ තමයි අද දවසේ කුසලයක් කියලා තියන්නේ කුසලතාවයක්. කුසලතාවයන් වර්ධනය කරගත යුතු දෙයක්. එහෙමනම් නිර්වාණය වෙනුවෙනුත් ජීවිත සාර්ථක වෙනුවෙනුත් කුසලතාවයන් ඕනේ. දැන් අද දවසේ ඔබ කුමන හෝ කුසලතාවයක් පුරන්න පටන් ගන්න. අරමුණ වෙනුවෙන්. හොඳයි. එහෙමනම් ඒ දැක්මත් සමගම අපි මේ මොහොතේ අරමුණක් ඇති කරගන්න. අපට දැන් අපේ හිත තව තවත් දියුණු කරගනිමින් අපට උවමනා වෙන්නේ ජීවිත අවබෝධය ලබා ගැනීම. ඇත්තටම අපි දන්නේ නැහැ අපි කවුද කියලා. අපි දන්නේ නැහැ ජීවිතය කියන්නේ මොකක්ද කියන්නේ. ගලාගෙන යන විදිහට හැඩගැහෙන්න හැදිලා තියෙනවා මිසක් ජීවිතයේ ස්වභාවය දන්නේ නැහැ. අද දවස අපි දන්නේ නැහැ. අද දවස අපි කවුරුත් දන්නවද? අද දවස දන්නේ නැහැ. ඒ දවස ගත කරනකොට අපි ඒ වෙලාවට මුහුණ දෙනවා එච්චරයි. හැබැයි ඊට වඩා තව විදිහකට මේ දේ කරන්න පුළුවන්. ඒකට උමනා ආධ්‍යාත්මික ශක්තිය ලබා ගන්න. හොඳයි. හොඳ. මේ වැඩසටහන තුල ආරම්භන තමයි ඔබට ඔබේ ආධ්‍යාත්මික ශක්තිය වඩමින් ජීවිතාවබෝධයට පත්වෙන්න.
මේ ජීවිත අවබෝධයට පත් වුණාම අපි ඒ තුළ තියෙන සැනසීම ඒ මත ජීවිතය ගොඩ නගා ගැනීම හරිම වෙනස් අත්දැකීමක්. හරිම වෙනස් අත්දැකීමක්. එයාව කිසි කෙනෙකුට හොලවන්න බෑ. එයාව කිසි කෙනෙකුට නමන්න බෑ. එයාව කිසි දෙයකට සැලෙන්නේ නෑ. එයා කවදාවත් බය වෙන්නේ නෑ. ඇයි? එයා ජීවිතය පිළිබඳව අවබෝධ කරගෙන තිබෙනවා. ගැඹුරින් අවබෝධ කරගෙන තියෙනවා. තමන්ගේම ඥාණයෙන් අවබෝධ කරගෙන තියෙනවා. ඒ තැනට ඔබටත් අපටත් ක්‍රමානුකූලව යන්න පුළුවන්. හොඳ අධිෂ්ඨානයක් ගන්න. මේ තේන් පරතරට ගිය කෙනා තමයි තථාගත බුදුපියාණන් වහන්සේ. ඒ බුදුපියාණන් වහන්සේ සිත දියුණු කරපු මාර්ගය ඔස්සේ ඔබ යන්නේ. දැන් ඔබට ක්‍රමානුකූලව ධර්මය ස්පර්ශ වෙන්න පටන් ගන්න. ඒ තැනට ඔබ ඇවිල්ලා තියෙනවා. බලමු තවදුරටත්. උන්වහන්සේ අවබෝධ කරගත ධර්මය සමාධිය වඩලා විදර්ශනා ඥානෙ අපි ටිකෙන් ටික අවබෝධ කරගන්නට උත්සාහවන්ත. හොඳයි. දැන් ඔබ ඔබේ ශරීරයේ දෙස හිත යොමු කරන්න. බොහොම සැහැල්ලු බලන්න ඔබේ ශරීරයේ සැහැල්ලු කරන්න. හිස් මුදුන් ඉඳලා දෙපා දක්වා බොහොම ඍජු ශරීරයක් වුමනයි ඔබට. යුද්ධයකට යන්නට වගේ ඍජු ශරීරයක්, යුද්ධයකට යන්න වගේ ශක්තිමත් හිතක්. හැබැයි හරිම සැහැල්ලු, සුවදායකයි. ආනපාන සතියට හිත යොමු කරන්න. දීර්ඝ හුස්ම, හොඳට ආශ්වාස ප්‍රාශ්වාස ගන්න සිහියෙන් යුක්තව. හොඳට සැනසිල්ල ඇති කරගන්න. ස්වභාවිකව සිදුවෙන ආශ්වාස ප්‍රාශ්වාසය තුළ හිත නතර කරගෙන ඒ තුළ බොහොම නිදහස් මනසකින්, සැහැල්ලු මනසකින්, සුන්දර මනසකින් ඒ නිදහස ආශ්වාස ප්‍රාශ්වාස සමඟ හොඳට භුක්ති විඳින හිතක් ඇති කරගන්න. හිත කොහේවත් යන්නේ නැහැ. බොහොම නිදහසේ ප්‍රීතිමත් ආස්වාස ප්‍රාස්වාස සමඟ ඔබේ හිත අද දවසේ පවතිනවා. දැන් මොහොතේ පවතින. හොඳයි. අපි තථාගත බුදුපියාණන් වහන්සේගේ ගමන් මාර්ගය ඔස්සේ අපේ හිත අපි දියුණු කරගන්න. සාදු සාදු සාදු. හොඳට ඉස්පිලි පාපිලි වරද්දන්නේ නැතුව
නිදහසේ හොඳට ශ්‍රවණය කරන්න. Dhammam saranam gacchami. ඔබ බුද්ධ රත්නය මත පිහිටා සිටින්නේ ධම්ම රත්නය මත පිහිටා සිටින්නේ සංඝ රත්නය මත පිහිටා තිබෙන්නේ. මේ තුන කුසලතාවයන් තුනක්, ශක්ති විශේෂයන් තුනක් ඉදිරියේදී ඔබට දැනගන්න ලැබේ. Swamini Bhagyavatun Mahanse Ratnatrayate මාගේ මේ ජීවිතය පූජා කරමි, පූජාම වේවා. දැන් ඔබේ ජීවිතය ඔබට අයිති නෑ. ඔබේ ජීවිතයේ රත්නත්‍රයට පූජ කරලා තියෙන. තවත් විදිහක කියනවා නම් ඔබේ ජීවිතය මේ මොහොතේ සාංගික කරලා තියෙන. වටිනා කුසල කර්ම. මාගේ පසිඳුරන් මේ පුරා අඩ පැයේ ක්‍රියාවිරහිත වේවා. ක්‍රියාවිරහිත වේවා මාගේ මනස පමණක් ක්‍රියාත්මක වේවා.
ක්‍රියාත්මක වූ මාගේ මනස සමාධියට පත් වේවා. සමාධියට පත් වේවා. සමාධියට පත් වේවා. හොඳට ඔබ ඔබේ ආශ්වාස ප්‍රාශ්වාසය හොඳට සංවේදී කරගන්න. වෙන කොහේවත් හිතට සිතුවේ වෙන සිතට යන්නේ නැති වෙන විදිහට බොහෝම නිදහසේ ආනපාන සතිය වඩන්න පටන්. ඔබට පුළුවන් උපරිමයෙන් සංවේදී කරගන්න ඔබේ මේ වායෝ ධාතුවත් එක්ක සිත සම්බන්ධ වෙලා තිබෙන විදිහ. විවිධ විදිහට මම ඔබට පුරුදු කරලා තිබෙනවා මේ වායෝ ධාතුව දියුණු කරගන්න. මෙතන තියෙන්නේ අවසානයේදී සිතක් සිතුවිල්ලක් සිහියක් කියන තැනට එනකම් මම ඔබව පුරුදු කරලා තියෙනවා. ඔබට උපරිම පුළුවන් තරම් සංවේදීව සියුම් කරගන්න හොඳ ශක්තියක් අරගෙන මම සමාධිය හොඳටම සියුම් කරගන්නවා කියලා මම ඔබට විනාඩි 10ක් දෙන්න. ඔබ උපරිම සියුම් කරගන්න හොඳටම ඔබට පුළුවන් උපරිම ශක්තිය යොදලා සියුම් හිත මේ වායෝ ධාතුවත් සමගම රැඳිලා පැවතින විදිහට හිත දියුණු කරගන්න. දැන් පටන් ගන්න.
ආස්වාස ප්‍රාස්වාසය ඔබට පුළුවන් උපරිම සියුම් විදිහට සංවේදී කරගන්න. කලින් අභ්‍යාස ප්‍රයෝජනට අරගෙන. දැන් ඔබ ඔය ආශ්වාස ප්‍රාශ්වාසයේත් පවතින මේ මුළු තමන්ගේ ජීවිතයේත් පවතින මුළු ලෝකෙම තුළ පවතින වෙනස් වීම නැමැති ධර්මතාවයට ආධ්‍යාත්මිකව සංවේදී කරගන්න සම්බන්ධ වෙන්න. අනිත්‍යයි මේ ලෝකයේ පවතින ධර්මතාවය, අනිත්‍ය නැමැති ධර්මතාවයට සම්බන්ධ වෙන්න. අනිත්‍යයි ඕක නැති තැනක් නෑ මේ ලෝකේ. කිසිම කිසි තැනක් නෑ. දට හිත සංවේදී කරගන්න. අනිත්‍යයි වෙනස් වීම කියන අර්ථයෙන් මං කතා කරන්නේ කිසිම දෙයක් එක විදිහට පවතින්නේ නැහැ. හැම දෙයක්ම වෙනස් වෙමින් පවතින්නේ. හැම දෙයක්ම වෙනස් වෙමින් පවතින්නේ. දට සංවේදී කරගන්න මේ වෙනස් වීම කියන එක. අනිත්‍යයි හොඳට මේ ධර්මතාවය ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ මත ජීවත් වෙන කෙනෙක් බවට අපි පත් වෙන්නට. අනිත්‍යයි
අනිත්‍යයි අනිත්‍යයි මේ යුනිවර්සල් ට්‍රුත් විශ්ව සත්‍ය සංවේදී කරගත් කෙනෙක් බවට ඔබ තමන්ගේ ඔබ පත් වෙන්නට ඕන අනිත්‍යයි මෙතනින් එහා තමයි ඉතුරු සියල්ල සියලුම ධර්මතාවයන් ගොඩ නැගෙන්නේ ඔබට තේරෙන්නේ නැත්නම් කිසිම දෙයක් කිසිම වෙලාවක එක ආකාරයකට රඳා පවතින්නේ නැහැ කියලා එතනින් එහාට මේ ගැඹුරු ධර්මයට සංවේදී කරගන්නට හොඳට ඔබ ගවේෂණය කරන්නට නැවත නැවත පරීක්ෂණය කරන්නට හැම දෙයක්ම වෙනස් වෙනවා කියන එක වෙනස් වෙමින් පවතින ධර්මතාවයක් ඒ නොදන්නා නිසා තමයි අපි දේවල් වලට බැඳෙන්නේ ප්‍රශ්න ඇති කරගන්නේ එදා ඔහොම නෙවෙයිනේ කිව්වේ කියන ගැටලු ඇති කරගන්න එදා එහෙමයි අද මෙහෙමයි කියන දේවල් ඇති වෙන්නේ මෙන්න මේ වෙනස් වීම නොදන්නා නිසා වෙනස් වීම නැමැති ධර්මතාවය තුල තමයි අපි ජීවත් වෙන්නේ අනිත්‍යයි 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 සබ්බේ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සාදු 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 හැමෝම භවනාවේ පිදෙන්න
ඔබ හිතන්න ඔබ රියදුරෙක් කියලා. ඔබට පුළුවන් හැම වාහනයක්ම පදවා. හැම නැවක්ම පදවා. හැම ගුවන් යානයක්ම පදවන්න. ඔබට පුළුවන්. ඔබ පොඩ්ඩක් හිතන්න බලන්න. ඔබ මුහුදේ නැවක් පදවනකොට ඔබ දැනගන්න ඕන ඔබ මුහුදේ යන්නේ කියලා. ඔබ ගුවනේ ගුවන් යානයක් පදවනකොට ඔබ දැනගන්නට ඕන මේ ගුවන් යානයක් මම පදවන්නේ කියලා. ගොඩබිමේ ඔබ බස් එකක් පදවනකොට ඔබ දැනගන්න ඕන මම බස් එකක් පදවන්නේ කියලා. ඔබ බයිසිකලයක නැගලා යනකොට ඔබ දැනගන්න ඕන මම බයිසිකලයක යනවා කියලා. නැත්තම් මොකද වෙන්නේ? හොඳට හිතන්න, නැත්තම් මොකද වෙන්නේ? ඔබ ගුවන් යානයක් පදවනවා පාරේ යන බස් එකක් කියලා හිතාගෙන. පාරේ යන බස් එකක් ඔබ පදවනවා මේක යන්නේ ගුවන් යානයක් කියලා හිතාගෙන. එහෙමනම් මෙන්න මේ ජීවිතයේ තියෙන මේ විශ්ව යුනිවර්සල් ත්‍රුත්, විශ්ව සත්‍යය කියන එක, අපේ ජීවිතයේ තියෙන එක සත්‍යය අවබෝධ කර ගැනීම තුළින් අපට අපේ ජීවිතය තව පහසු කරන්න පුළුවන්. අපි මේ සත්‍යය වෙනස් කරන්න දඟලන්නේ නැහැ. අපේ ජීවිතයේ සැනසෙල්ල අපට ඇති කරගන්න. එනේ නිසා ඒ වෙනුවෙන් සංවේදී කරගන්න. ඒ වගේම අද පණිවිඩයක් කියන්න තියෙනවා. අපි අද යොදාගෙන තියෙනවා හවස 7ට සුවද හමුව. සුවද හමුවක් කියලා කියන්නේ එක මේ වගේ වැඩසටහනක් නෙවෙයි. අපි බොහොම නිදහසේ, මොකද අපි මෙතන හඳුනන්නේ නැති අය ගොඩාක් ඉන්නවා. අපි එකන අපි ඔක්කොම එක පවුලක් විදිහට අපි හඳුනා ගන්නට ඕන. ඒ නිසා අපි බොහොම සැහැල්ලුවෙන් නිදහසේ අපි පැයක් විතර සමහර විට උපරිම අපි නිදහසේ අපි ගැන කතා කරලා අපි එකින් එක හඳුනාගෙන අපට පුළුවන් නම් අපේ ඒ සුහදත්වය, මිත්‍රශීලීත්වය, අපේ කණ්ඩායම් හැඟීම එකම පවුලක් විදිහට අපි හඳුනා ගන්න අද හවසට එන්න හතට අපි ඔගොල්ලන්ගේ මූණවල් දැකලා නැහැ කවුරු බොහෝ අයගේ. අපි හඳුනාගමු. අපි හඳුනාගෙන කතා බහ කරලා පොඩ්ඩක් සුහද හමුවක් කියන එක මතක තියාගන්න. එක භාවනා වැඩසටහනක් නෙවෙයි. ඒකට සම්බන්ධ වෙලා අපි හඳුනා ගන්න මොකටම ආරාධනා කරනවා. ඔබ කෙසේ හෝ පැමිණෙන්න ආසයි ඔයගොල්ලෝ කවුද කියලා දැනගන්න. ඔයගොල්ලොත් කැමති ඇති මේ වැඩසටහන කරන මම වැඩසටහනට සම්බන්ධ වැඩසටහනේ සෑහෙන දායකත්වයක් දෙන අර දුව කවුද කියන එක හඳුනා ගන්නත් කැමතියි. හොඳයි, එහෙනම් අද අපි හවස 7ට හඳුමු කියලා ප්‍රාර්ථනා කරමින් අද දවස ඔබට සාර්ථක දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ මහා කුසල කර්මයක් කුසලානිසංස බලෙන් නිර්වාණය කියන ඉලක්කයට අපි හැමදෙනාටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ අපි වැඩසටහන අපි අවසන් කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුබ දවසක්. තෙරුවන් සරණයි. සුබ දවසක්. ගුරු පියාණන් වහන්සේ ඇතුළු තෙරුවන් සරණයි. සරණයි සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුබම සුබ දවසක් වේවා සියලු දෙනාට. තෙරුවන් සරණයි.